ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතරේ තීරණාත්මක තරගයේ ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයගත්තට පස්සේ ශ්‍රී ලංකා පුහුණුකරු ක්‍රිස් සිල්ලෝඩ් කියලා තිබුණේ තරගයක් පරාද වුණාට හැමදේම අවසන් නැහැ කියලා. ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු වේගය අවශ්‍ය වෙලා තිබුණේ අපි දැනගෙන හිටියා එයාලා මේ වගේ ප්‍රහාරයක් එල්ල කරන්න සූදානමින් ඉඳී කියලා. කොහොම වුණත් ස්ටොනිස්ගේ ඉනිමෙන් තමයි ගොඩක් දේවල් වෙනස් වුණේ. ඇත්තටම ඕස්ට්‍රේලියාව ඉල්ලපු වෙලාවක ස්ටොනිස් සෙල්ලම් කළ ඉනිම ගොඩක් විශිෂ්ට ඉනිමක්. මීළඟට අපිට තියෙන අභියෝගය තමයි නවසීලන්ත කණ්ඩායමත් එක්ක සිඩ්නි ක්‍රීඩාංගණ තියෙන තරගය. මේ තරගය ජය ගන්න පුළුවන් කියලා තමයි ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ. මම හිතන්නේ මේ තරගය අපිට දිනන්න පුළුවන්. අපි පෙන්වලා තියෙනවා අපේ ගෲප් එක ඇතුලේ අපිට වෙනසක් කරන්න පුළුවන් කියලා. අපි ආසියානු කුසලානේ ඉඳන්ම දකින දෙයක් තමයි කණ්ඩායම ඇතුලේ ලොකු උනන්දුවක් තියෙනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම එක්ක පරාද වුණු වෙලාවේ ඉඳන් ඊළඟ තරගය වෙනුවෙන් අපි සූදානම් වෙනවා. ශ්‍රී ලංකා මුල් පෙළ තරගයේ හොඳටම කළා කියලා තමයි සිල්ලෝඩ් කියන්නේ. ඇත්තටම අපේ මුල් පෙළ ප්‍රතිකරුව සෙල්ලම් කළ විදිය ගැන ගොඩක් සතුටුයි. ඉනිමේ ආරම්භයේ අලුත් පන්දුවෙන් පහර දෙන්න ලෙහිසි නෑ. පන්දුවේ දෝලනයක් තිබුණා. අනිත් එක පර්ත් වගේ ඉපිලීම තියෙන තනතෙල්ලක අපිට සෙල්ලම් කරලා ලොකු අත්දැකීමක් නැහැ. කොහොම වුණත් එයාලා හොඳ අඩිතාලමක් හදලා දුන්නා අනෙක් ප්‍රතිකරුවන්ට ලොකු ලකුණු ගානකට යන්න. තරගාවලියේ කණ්ඩායම් 12ක් සෙල්ලම් කළත් අපිට තරග වැටලා තියෙන විදිය තරමක් අසාධාරණයි කියලා අපිට මාධ්‍යවල කතා වෙන විදිය දකින්න තිබුණා. ජිලොන් වලින් හොබාට් ඇවිත් එහෙ සෙල්ලම් කරලා ආපහු දුර ගමනකින් පස්සේ පර්ත් ඇවිත් සෙල්ලම් කරන්න වෙන එක ලෙහිසි දෙයක් නෙවෙයි. ඒ ගැනත් ශ්‍රී ලංකා පුහුණුකරු කතා කරලා තිබුණා. ඇත්තට මේක ලෙහිසි වැඩක් නෙමෙයි. මොකද එක තැනක සෙල්ලම් කරලා ඇවිත් තවත් තරගයකට සෙල්ලම් කරන්න කලින් පුහුණුව අවශ්‍යයි. ඒ වගේම විවේකයකුත් අවශ්‍යයි. ඒ නිසා ඒ විවේකය ලැබෙනවා නම් හොඳ දෙයක්. ඔය විදිහට තමයි ශ්‍රී ලංකා පුහුණුකරුවා අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.